ඔව් ඇත්තටම මම මගේ මාත් එක්ක හැමතිස්සම හැම දෙයකටම සහභාගී වෙන මගේ යාළුවෝ කට්ටියක් එක්ක මම ඇවිල්ලා ඉන්නේ මේ කටුවා පිටිය අර බෝම්බ සිදුවීම සිදු වුණ දේවස්ථානයට. ඉතින් ඇත්තටම මෙතනට එන්න හේතුව උනේ ගොඩක් අය මගෙන් ගොඩක් ඉල්ලීම් මිල්ලුවා ගොඩක් පිටරට ඉන්න ලංකාවේ ජනතාව මේ ඉතින් ඒගොල්ලෝ වෙනුවෙන් තමයි මම අද මෙතනට ආවේ. මොකද ඒගොල්ලන්ට ගොඩක් දේවල් කරගන්න ඕන වුණත් කරගන්න බැරි අවස්ථා තියෙනවා. ඉතින් අපි හැමතිස්සම Facebook එකේ විතරක් නෙමෙයි අපිට පුළුවන් හැමදේම අපි කරන්න ඕනේ. ඉතින් මම හිතුවා ඒගොල්ලෝ වෙනුවෙනුත් මේ ලංකාවේ මේ අසරණලා ඉන්න අය වෙනුවෙනුත් දෙයක් ඇවිල්ලා කරන්න ඕනේ කියලා. ඉතින් මම මෙතන ඉන්න ෆාදර්ස්ලා මම සිරසියක් හොඳම බෞද්ධෙක් බෞද්ධ කාන්තාවක්. ඉතින් ඒ වුණත් අපි වගේම තමයි මේ හැමෝම මිනිස්සු කියන එක මගේ හිතේ තියෙනවා. ඉතින් ඒක නිසා තමයි මම අද මෙතනට ආවේ. ඉතින් මෙතන ඉන්න ෆාදර් කෙනෙක් වුණත් කැමති වුණා මේ අපිත් එක්ක කතා කරලා මේ තියෙන ප්‍රශ්න පිළිබඳ මිනිස්සුව දැනුවත් කරන්න. ඔව් මේ තියෙන දැන් ඒ දේවස්ථානය. ඉතින් එතන හදාගෙන යනවා දැන්. තත් මේ වෙද්දිත් මට පේන විදිහට නම් ගොඩාක් වැඩ කටයුතු නිම කරගෙන යනවා. ගොඩාක් ඒක හිතට අමාරුයි. හිතට තියෙන හැඟීම කියලා ගන්න තේරෙන්නේ නැහැ. දැන්ටමත් අපේ කට්ටිය එකතු වෙලා මෙතන ගොඩක් දේවල් කරනවා. ඉතින් මම හිතනවා මේක අපි මේ ඉන්න මල්ලිලා තමයි මට ගොඩක් උදව් කරන්නේ. මේ ෂමින්, ඉතින් මේ මල්ලි ෂමින් තමයි මම මෙහෙන් අතන මේ වැඩේ සම්බන්ධ කරගත්තේ. මේ පිළිබඳව හැමදේම හොයලා කටයුතු කරන්න. ඔව් මෙතන ඉන්නවා ෆාද කැමති කතා කරන්න, ඕගලන්ට තියෙන ප්‍රශ්න තේරුම් කරලා දෙන්න. මේ ෆාදගේ නම කියන්න පුළන්ද? මම ෆාදර් නිරෝෂන් පෙරේරා. ෆාදර් නිරෝෂන් පෙරේරා. ඉතින් මේ ෆාදර් තමයි ගොඩක් මෙතන මේ සම්බන්ධව කටයුතු කරන ෆාදර් කෙනෙක්. ඉතින් ෆාදර් අපිට දැනගන්න පුළුවන්ද මම ආවේ ප්‍රධානම හේතුව තමයි අපේ ගොඩාක් අය අපි දැක්ක මේක මීඩියාවලදී පොඩි ළමයි අසරණ වෙලා ඉන්නවා කියන එක. ඉතින් අපිට ගොඩක් තියෙන හිතේ තියෙන හැඟීමක් තමයි මේ අසරණලා ඉන්න ළමයිව පුළුවන් නම් ඒ කියන්නේ හොඳ තැනකට යවන්න ඒගොල්ලන්ට උදව් කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දැන් ෆාදර්ගෙන් ඒ පිළිබඳව පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද? ඔව් පුංචි දරුවෝ ගත්තොත් දරුවෝ ඒ විනාශ වෙච්ච ෆැමිලි වල දරුවෝ ඉන්නවා. නමුත් ඒ දරුවෝ පිළිබඳ සම්පූර්ණ අපගේ කතෝලික සභාවෙන් වගකීම අරගෙන තියෙනවා. ඒ පවුල් බැහැ දකින්නත් අපගේ පියතුමන්ලා සෑම කෙනෙක්ම ඒ දුවා දරුවන් වෙනුවෙන් මැදහත් වෙලා කටයුතු කරගෙන යනවා. ඒ සෑම පවුලම්ම එක පියතුමෙක් අඩුම වශයෙන් මාස 3ක ඒගොල්ලන් රැක බලා ගැනීම, ඒගොල්ලන්ට උපදෙස්, ඒ වගේම ඒගොල්ලන්ගේ ජීවිතය බෙදා ගැනීම කටයුතු වල නිරත වෙනවා. ඒ වගේම තවත් පියතුමන්ලා කණ්ඩායමක් ඉන්නවා. අපේ ඒ පියතුමන්ලා කණ්ඩායමම මුළු සියලුම අධ්‍යාත්මික පැතිකඩ තුළ ඒගොල්ලන්ව පෝෂණය කිරීමත්, කන්‍යා සෝහෙලියන් විශේෂ වශයෙන් ඒ පවුල් සමග සම්බන්ධ වෙලා කටයුතු කිරීමත් මේ වෙනකොට කෙරීගෙන යනවා. ඒ වගේම යම් කිසි කෙනෙක් මේ දුවා දරුවන්ට මේ පවුල් වලට උදව් කිරීමට පැමිණෙනවා නම් ඒ සඳහා ගරු රාමනායක පියතුමා සහ නදීක මංචනායක පියතුමා සම්බන්ධ කරගන්න කියලා මම ඉල්ලා සිටිනවා. මොකද විවිධ අංශවලින්, විවිධ සංගම්වලින්, විවිධ මනුෂ්‍ය පිරිස ඇවිල්ලා ගමේ ඇවිදලා විවිධ ආකාරයෙන් උදව් කරන්න සූදානම් වෙනවා. නමුත් එෙහිදී සමහර අයට අසාධාරණයක් සිදු වෙනවා කියලා අපිට මේ වෙනකොට දැනගන්න ලැබිලා තියෙනවා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා ගරු මංචනායක පියතුමා සහ ගරු රාමනායක පියතුමා මුණ ගැහිලා සෙස්සරණ ඒ ආයතනයේ සම්බන්ධීකරණය තුළ මේ සියල්ල ඒ අය වෙනුවෙන් උදව් උපකාර කරන ද්‍රව්‍යමය සහ ඒ ලබා දෙන මොන හරි දෙයක් තියෙනවා නම් ඒ කටයුතු සම්බන්ධ කරන්න ඒ පියතුමන්ලා සමග එක්වන්න කියලා මම ඉල්ලා සිටිනවා. අනිකුත් මානසික සංවර්ධනය, ඒ අයගේ පෞල් සංවර්ධනය, ඒ අය වෙනුවෙන් කටයුතු කරනවා නම් ගරු ප්‍රසාද් හර්ෂණ පියතුමා කාඩිනල් උන්වහන්සේගේ මැදහත්කමින් මෙතන තව පිරිසක් පියතුමන්ලා පිරිසක් සම්බන්ධීකරණය කරනවා. ඒ ප්‍රසාද් හර්ෂණ පියතුමා මුණගෙහි ඒ කටයුතු කරන්න කියා මා ඉල්ලා සිටිනවා. ඒ වගේම දේවස්ථානයේ සංවර්ධනය කිරීමට කවුරු හරි බලාපොරොත්තු වෙනවා නම් මිසන් සේවක ගරු ශ්‍රී ලාල් පියතුමා සහ උන්වහන්සේගේ සහායක පියතුමන්ලා දෙදෙනා, සංජීව අප්පාම පියතුමා, ඒ වගේම සමීර පියතුමා ඉන්නවා. ඒ පියතුමන්ලා මුණගෙහෙන්න කියා මා ඉල්ලා සිටිනවා. ඒ ඇරෙන්න වෙන කිසිම මාර්ගයකින් මේ දේවස්ථානයේ කටයුතු මේ කටයුතු සඳහා මැදහත් වෙන්න එපා කියලා අපි අවධාරණයෙන් ඉල්ලා සිටිනවා. ඔපාදේ එතකොට මට දැනගන්න පුළුවන්ද අපිට මොනවද මේ අසරණුන අය වෙනුවෙන් දෙන්න පුළුවන්? ඒ කියන්නේ ආධාර කිව්වොත් ඒ කියන්නේ කෑම බීමද, මුදල් වශයෙන්ද, මොකද්ද මේ වෙනුවෙන් අපිට මේ වෙලාවේ කරන්න පුළුවන් කියන දේ? ඔව් පළමු කොට දැනට කෑම බීම දීලා අපි නිකරුණේ සියල්ල නාස් වෙන විදිහට අපිට ඒගොල්ලන්ට දීලා වැඩක් නැහැ. ඒක
දීර්ඝ කාලීන සැලසුමක් තිබිය යුතුයි. ඒ නිසා අපි කියන්නේ සෙස්සරණ ආයතනය සමග සම්බන්ධ වෙන්න. එතකොට මුදල් සම්බන්ධීකරණය ඒ පිටුමල්ලා කරනවා. ඒ මුදල් සම්බන්ධීකරණය තුළ ඒ දරුවන්ට මාසකට අවශ්‍ය කරන වියදම්, නිවසකට අවශ්‍ය කරන නිවසක් ගොඩ නැගීම නම් ඒ නිවස ගොඩ නැගීම, එසේත් නැත්නම් ඒ අයට කැසිකිලි මේ පහසුකම් ලබා දීමට ඒව ගොඩ නගන්න තියෙනවා නම් ඒව කරලා දීම, ඒ වගේ විවිධ පැතිකඩවල වලින් මේ සියල්ල සෙස්සරණ ආයතනය සම්බන්ධීකරණය තුළ සිදු වෙනවා කියලා මම ආධාර ලබා දුන්නයි කියලා අපි ගොඩක් දේවල් මීඩියා වලින් දැක්කා. ඉතින් අර බෞද්ධ බෞද්ධ පිරිමේ කෙනෙක් මේක ලොකු ආධාරයක් ලබා දුන්නයි කියලා අපි දැක්කා කටකතාවක් යනවා. ඒක ඇත්තද සත්‍යද? ඔව්, මේ පුෂ්ප කුමාර කියලා මැණික් ව්‍යාපාරික යම් කිසි ආධාරයක් ලබා දුන්නා කියලා ප්‍රචාරය වෙනවා. අපි දැක්කා ජනමාධ්‍ය තුල, අන්තර්ජාලයේ අපි දැක්කා. නමුත් එය මේ වෙනතක් අපි දන්න හැටියට එය අසත්‍ය බවයි අපිට දැනෙන්නේ. මොකද මේ වෙනසක් අපිට ඒ පිළිබඳ කිසිම අදහසක් නැහැ. ඉතින් ඒ තුමාගෙන් කිසිම ආධාරයක් මේ වෙනකන් පල්ලියට ලැබිලා නැහැ. අපිව දැනුවත් කරලා නැහැ. කටුව පිටිය දේවස්ථානයේ දැනුවත් කිරීමක් නැහැ. මොකද මම දැක්කා ඒ එතුමා සමග යන සංවාදයක් පටිගත කිරීමක් දාලා තියෙනවා. ඒ ඉන්නේ කියලා තියෙන්නේ අක්කර 50ට. අක්කර 50 තියෙන මෙතන කිලෝමීටර 1.5ක් වෙන තැනක. මේ අපේ කටුව පිටිය දේවස්ථානය. මේ කටුව පිටිය දේවස්ථානයේ මම මේ ගමේ පූජක පුතෙක්. කටුව පිටිය දේවස්ථානයේ මේ සංසේවක පියතුමා, සහායක පියතුමාලා දෙදෙනෙක් ඉන්නවා. ඒ අයත් එක්ක කවුරුත් මේ වෙනකන් කතා කරන්න ඇවිල්ලා නැහැ. එතකොට පාද අපි දැක්කා, මම කියන්නේ ඉන්ටර්නැෂනල් පිටරට අයත් එක්ක වැඩ කරද්දී මම දැක්කා එහෙත් ගොඩක් මේ දවස්වල අපි ඉවෙන්ට් ඕගනයිස් කරලා සමහරක් ඉවෙන්ට්ස් වලින් එන සල්ලි මේකට ආධාර පිණිස යොදවුවයි කියලත් මම පෝස්ටර්ස් වගේ දැක්කා. ඉතින් මට දැනගන්න ඕනේ දැනට ඒ වගේ පිටරට තිබ්බ ඉවෙන්ට්ස් වලින් එහෙම ආධාර මේකට ලැබිලා තියෙනවද? එහෙම දෙන්න කැමැත්තෙන් ඉන්නව නම් ඒගොල්ලෝ කොහොමද මේකට යොමු කරන්නේ? ඕනෑම කෙනෙක්ට මම කියනවා කාරිලන් උන්නහන්සේ වෙනම සෙත්තරණ ආයතනයේ බැංක account දාලා එන ටෙලිෆෝන් නම්බර්ස් දීලා ඒ සියල්ල අපි මාධ්‍යයට ලබා දීලා තියෙනවා. ඒකින්ද මේ මාධ්‍යයේ අනුසාර කරන කාරිලන් උන්නහන්සේ, ගරු රාමනායක පියතුමා, මංජනායක පියතුමා, ශ්‍රීලාල් ෆොන්සේකා පියතුමා මේ පියතුමන්ලාව සම්බන්ධීකරණය කරගෙන වැඩ කරන්න වෙන කිසිම ගිහියට අපි මේ දේවල් බාර දීලා නැහැ. ඒ කියන්නේ අපිට පවුලකට ගිහිල්ලා ඒගොල්ලන් ගෙවල් වලට ගිහිල්ලා කතා කරලා කරනවට වඩා මෙතනට ඇවිල්ලා ඒක අසාධාරණයක් වෙනවා. මොකද ඒක අසාධාරණයක් වෙනවා. හරියට මේ දේවල් සම්බන්ධීකරණය නොවෙනවා. ඒ නිසායි අපි මේක කියන්නේ. මොකද එතකොට දුරස්තෝ ඉන්න දුවදරුවන් මේකට සම්බන්ධ වෙලා ඒ අය අසරණ වෙලා ඉන්නවනම් ඒ අයගේ තොරතුරු අර එන අය දන්නේ නැහැ. එන අය දන්නේ නැහැ. එන අය මේ ගමේ ඉන්න කීප දෙනෙක් විතරක් උදව් කරලා ඒගොල්ලන්ගේ හිත කඩා වැටෙන තැනකට ඇවිල්ලා එතන උදව් කරලා ඒගොල්ලෝ යනවා. හැබැයි මේ නිවෙස් වල ඉන්න දුවදරුවන් හෝ වැඩි හිටියෝ ඒගොල්ලන්ට මෙවැනි ආධාරයක් හම්බුණා කියලා කියන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ එකම තැනට කීපයක් හම්බෙනවා. අර දුරස්තෝ ඉන්න කෙනෙක්ට කිසිම දෙයක් නොලැබී යන අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ නිසාට අපි ඉල්ලා සිටිනවා අපව සම්බන්ධීකරණය කරගෙන කටයුතු කරන්න කියලා. කිසිම කෙනෙක්ට අපි එපා කියන්නේ නැහැ. එපා කියන්නේ නැහැ. ඇවිල්ලා අපිව සම්බන්ධීකරණය කරගන්න අපි ඒ අයට දැනුවත්. ඒ කියන්නේ දැන් මේකේ වැඩ කටයුතු කරගෙන යන්න මේ දැන් ඇත්තම හදාගෙන යනවා කියලා අපිට පේනවා. එතනදී සම්බන්ධ වෙලා තියෙන්නේ රජයේද? එහෙම නැත්නම් දැන් රජයේ කටයුතු කරන්නේ. රජයේ සම්බන්ධීකරණය කරගෙන මට මගේ දැනුම තුළ සජිත් ප්‍රේමදාස මහත්මයා එතුමාගේ මාර්ගයෙන් හමුදාවට බාර දීලා හමුදාවෙන් තමයි දැන් සජිත් ප්‍රේමදාස මහත්මයාගේ මාර්ගයෙන් හමුදාව මෙහි පැමිණියා. පැමිණලා ඒ කටයුතු සම්බන්ධීකරණය කරගෙන මෙතන සියල්ල කතිකා කරගෙන අපගේ බිෂොප්තුමන්ලා පියතුමන්ලා එක්ක සම්බන්ධීකරණය කරගෙනයි මේ වැඩ කටයුතු ආරම්භ කරලා තියෙන්නේ. දැන් ওই පිටරට වලින් ගොඩක් ආධාර දුන්නයි කියලා කියනවා. තාම එහෙම දෙයක් හරියට ලැබිලා නැහැ. ආධාර දුන්නයි කියලා ආධාර දෙනවා නම් දෙන්න ඕනේ කල්තුමාට. එහෙනම් කල්ලොන් නහසට, එසේ නැත්නම් රාමනායක පියතුමාට, එසේ නැත්නම් ශ්‍රීලාල් පියතුමාට වෙන කිසිම කෙනෙක් දුන්නද කියන එක මන්නම් දන්නේ නැහැ. ගිහියන්ට අපි දුන්නා නම් අපිට ඒක බාර ගැනීමට නොහැකි. ඔව්. එතකොට මේ පාද මට දැනගන්න පුළුවන්ද කොච්චි කඩේ චර්ච් එක ගැන අපිට මේ වෙනකොට කිසිම ආරංචියක් නැහැ. ඒකනේ හැමතිස්සම මම දකිනවා කතා වෙන්නේ මෙතන කටුවා පිටිය චර්ච් එක ගැනත්, ඒකට ලැබෙන ආධාර පිළිබඳවත්, එහේ මේ අවට ඉන්න අසරණුන මිනිස්සු ගැන. ඉතින් මටත් තියෙන ප්‍රශ්නයක් කොච්චි කඩේ ගැන, ඇයි කොච්චි කඩේ චර්ච් එක ගැන ඇයි කිසිම කතා බහක් නැත්තේ? එතනිනුත් අසරණුන අයට අපිට සහයෝගයක් ලබා දෙන්න පුළුවන්ද? ඒ කොහොමද කියන එක? එතන දැනට අපිට ආරංචිය හැටියට කොච්චි කඩේ දේවස්ථානයේ ඒ පිළිසකර කිරීම කටයුතු යන්නේ නාවික හමුදා මාර්ගයෙන්, එයත් ආණ්ඩුවේ මැදහත් ගමින්. ඒ වගේම එතන සිද්ධස්ථානයක් නිසා එතනට ආපු ජනතාව, වන්දනාමාන කටයුතුට ආපු ජනතාවක්, ඒ අය විවිධ පැතිකඩවල් වල විවිධ ගම්වලින් ආපු අය,
ඒ නිසා ඒ අයගේ වැඩ කටයුතු සියල්ල මේ වෙන විට රජය මගින් කෙරුණා කියලා කෙරෙනවා කියලත් අපි දන්නවා. ඒ අය ඒවා මේ වෙනකොට මැදහත් වෙලා එතන පිරිස සුළු විශාල පිරිසක් නෙමේ. ඒ සුළු පිරිසන් නිසා ඒගොල්ලෝ මේ වෙන විට ඒ සියල්ල සංවිධානය කටයුතු කරනවා කියලා අපිට දැනගන්න ඕනේ. අපිව දැනුවත් කරා වගේ, ඒ කියන්නේ කොච්චි කඩේ ගමේ මිනිස්සු නෙමේ නේද? වටපිටින් එන අය තමයි ගොඩක්. වටපිටින් එන අය ගමේ, ඒක ගමේ සම්බන්ධතාවයේ දේවස්ථානයට අඩුයි. මන්දේ සිද්ධාස්ථානයක් නිසා සිද්ධාස්ථානයේ කටයුතු වෙන්නේ වන්දනාමාන කටයුතු වලට එන ජනතාවක්. මෙය එලෙස නෙමේ කටුපිටිය ඇවිල්ලා මේ ගම්මානයක්, ඒ වගේම මේ මීසමක්, මීසමක සම්බන්ධතාවයේ තියෙන ගම්මානයක පවුල් 3500ක් විතර මෙතන මාගේ දැනුම අනුව ඉන්නවා. ඒ සියලුම දේ, සියලුම පවුල් මේ දේවස්ථානයට සම්බන්ධ නිසායි මේ ගැන කියවෙන්නේ වැඩි හරියක්. ඒ වගේම මෙතන ව්‍යසනය ඉතාමත් අධික වුණා. අපේ දැනුම අනුව 112ක් 114ක ප්‍රමාණයක් අපගේ දුව දරුවන් වැඩි හිටියන් මෙතන ජීවිතාක්ෂයකට පත් වුණා. එහෙමයි. එතකොට මම හිතන්නේ මේ මල්ලි ඇත්තටම මේ ගමේ, ඒ කියන්නේ කතෝලික පුරවැසියෝ කට්ටියක් නේ. මොකද අපි බෞද්ධ අය. මට දැනගන්න ඕනේ මේ මල්ලිගෙන්, ඒ කියන්නේ මොකද්ද ඔයාට මේ සම්බන්ධව ඔයා මොනවද දැක්කේ? මොකද අපි අද කොළඹ ඉඳන් ආවේ. ඔයා අපිට වඩා දෙයක් මෙහෙ දැකලා තියෙනවා. මේ වෙනුවෙන් ගමයට එක්ක සම්බන්ධ නම් මොනවද අපිට කරන්න පුළුවන් මේ ෆාදර්ස්ලා මේ කටුව අපිට පල්ලිය වෙනුවෙන්? මට හිතෙන දේ හොඳම දේ ගමත් එක්ක ගමයක් එක්ක සම්බන්ධ වෙනවට වඩා, කියන්නේ ෆාදර් හමු වෙලා ෆාදර්ත් එක්ක මේ ගැන කතා කරගෙන, මොකද එතුමල්ලා දන්නේ මේකට වෙන්න ඕනේ. මේ ගමයි කියයි මේම කරමු, අරහිම කරමු. එතකොට මේ විදිහට වෙන්න ඕනේ දිහා ප්‍රචාරය විතරනේ යන්නේ. ඔව්. හරියටම දන්නේ මේක සම්බන්ධ ඉන්න මේ සම්පාලක පියතුමා. ඔව්. ඒක මේ සම්බන්ධව ඉන්න පියතුමල්ලා තමයි අපි හම්බෙන්න ඕනේ. මේ වෙනකන් ඒ කියන්නේ අපේ පියතුමන්ට අමතරව ක්‍රිස්තියානි හරි ඕගොල්ලන්ගේ ගමේ අපි කියමු කොල්ලෝ හරි ඒ කවුරු හරි සමාජිකයෝ වෙනුවෙන් එකතු වෙලා දෙයක් කරා ඔයා දැක්කද? එහෙම නැත්නම් ඉස්සරහට කරන්න දේවල් ඉන්නවද ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ? වාත් එක්ක සම්බන්ධ වෙන පුළුවන් දේවල් තියෙනවද? කොහොමද? සාමාන්‍යයෙන් මම දැනුවත් කරන්නේ නැති, මම මට කිව්වොත් නැහැ කියන්න බෑ. මොකද මම දැක්කේ නෑ. නමුත් එයාලා සමහර අය ඉතින් අර ප්‍රරහස කරනවා, ඒ කියන්නේ සමාජය දැනගන්නේ නැතුව එයාලගේ කැමැත්තෙන්ම එහෙම කරන්නේ නැති. ඒක පිළිබඳව මට හරියටම කියන්න බෑ කොහොමද වුනේ කියන දේ. එතකොට මොනවද, ඒ කියන්නේ ඔයගලන්ට මොනවද පාදකෙන් ඉමන්ති, මොනවද තව දැනගන්න තියෙන්නේ? ඒ කියන්නේ අපිට ඇත්තටම තියෙන ප්‍රශ්න, ඒ කියන්නේ අපි මෙතනට ආව නිසායි මේ ඇත්ත නැත්ත දැනගත්තේ ගොඩක් දේවල්. ඉතින් ඇත්තට මේ පාදත් එක්ක කතා කරනකොට තමයි අපිට තේරුනේ අපි ගොඩක් දේවල් හිතන් ඉන්න දේවල් වැරදි කියන එක. මොකද අපිට උදව් කරන්න අවශ්‍ය වුණත් අපි දැනගන්න ඕනේ ඒක මොකද්ද ඇවිල්ලා කරන උදව්ව කියන එක. ඉතින් ඒ වගේම ඔයගලට දැන් මෙතන උනත් අහන්න පුළුවන්. මම මෙතන තව පැයක් විතර ඉන්නවා. මොනවා හරි දේවල් දැනගන්න තියෙනවා නම්, මේ සම්බන්ධ කරගන්න තියෙනවා නම්, Tamanta උදව් වෙන දේවල් තියෙනවා නම්, කොහොමද ඒ දෙයට සම්බන්ධ වෙන්න කියන එක. ඉතින් ඒ වගේ මොනවා හරි දේවල් දැනගන්න ඕන නම් ඔයගලන්ට මේ අවස්ථාවේ මේ මිනිස්සුව වෙනුවෙන් කැප වෙන්න ඕන නම්, ඒගොල්ලන්ට සහයෝගය දක්වන්න ඕන නම් මම හිතනවා මොනවා හරි දේවල් තියෙනවා නම් මේ වගේ ඇවිල්ලා කතා කරන්න. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ ස්ට්‍රේට් ඒ දේ දැනගන්න. මොකද ගොඩක් යන්නේ වැරදි ප්‍රචාර. දැන්ටමත් මෙතනට කියන තරම් ලොකුවට ආධාර ලැබිලා නැහැ. ඔව් ඇත්තටම මම ගොඩක් ගරු කරන අපේ කමාන්ඩෝ. ඔව් ඒගොල්ලෝ දැක්කහම ඇත්තටම හිතන දෙන්නේ මාර ලොකු ගැම්මක් නේද? ඔව් මේ මෙතුමාලා නිසා තමයි අපි හැමෝම අද ඉන්නේ. ඉතින් ඇත්තටම මෙතන වුණත් මේ ෆාද අපිට දැනුවත් කරපු විදිහට සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ අනුග්‍රහයෙන් තමයි මේ හැමදේම සිද්ධ වෙනවා කියන්නේ. ඉතින් එතුමා අපේ ආමියකේ සහෝදරයෝ ධම්මලා තමයි මෙතන ගොඩක් මේ වැඩ කටයුතු කරගෙන යන්නේ. තාමත් කියන්නේ මේ තත්ත්වේ ශක්තිය නෑ ඇතුළට යන්න. මම උත්සාහ කරනවා පුළුවන් නම් ඇතුළට ගිහිල්ලා ඔයගලන්ට මේ දේවල් ඇස්සකට බලා ගන්න පුළුවන් අවස්ථාව සපයන්න. ඉතින් ඇත්තටම තාම අමාරුයි, හිත හදා ගන්න අමාරුයි, මාව වෙවුලනවා. අපිට කරන්න පුළුවන් දෙයක් කරමු. ඒ කියන්නේ ඇත්තටම අපිට පාද කිව්ව විදිහට ඒගොල්ලෝ තේරුම් කරලා දුන්නේ මුදල් වලින් නෙමෙයි. මොකද මේ මිනිස්සුන්ට අවශ්‍ය වෙන්නේ ඒගොල්ලන්ගේ හිත සතුටු කරන්න. මුදල් වලට වඩා කරන්න පුළුවන් දෙයක් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. අද මම දැන් 12 වෙනකොට හොස්පිටලේ යන බලාපොරොත්තු වෙමින් ඉන්නේ. මොකද එතනක් තාම ගොඩක් අය සනීප වෙලා නැති කට්ටියක් එතන ඉන්නවා. ඉතින් ඒ අයවත් බලන්න මම පුළුවන් නම් දැන් යන්න හදන්නේ හොස්පිටල් පැත්තට. මම බෞද්ධ කාන්තාවක්, 100%ක් බුදුහාමුදුරන්ගේ ඒ කියපු විදිහට හැමදේම අනුගමනය කරන්න උත්සාහ කරනවා. ඉතින් ඒ වුණත් අපි හැමෝම මිනිස්සු. ඒක අපි හැමතිස්සම අමතක කරන්න අරකයි. මේ තියෙන එපිය. ඇත්තටම මට දැනෙන්නේ මේක මගේ ආගම කියන එකවත්. ඒ කියන්නේ අපිට ආගමක් කියලා
අපිට කවුරුවත් කියලා නැහැ මේ මෙන්න මේක තමයි හරි ආගම කියන එක. ඉතින් අපි පිළිගන්න ඕනේ මොකද්ද හරි මොකද්ද වැරදි කියන. ඉතින් මෙතනට ගොඩාක් අය මන් දන්නවා ඇවිල්ලා ඇති. මෙතන ඉන්න මේ ජේසුතුමාගෙන් ගොඩක් දේවල් බලාපොරොත්තු වෙලා ඇති. ඉතින් අද මේ වගේ දෙයක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. පුළුවන් හැමතිස්සෙම අපි පුළුවන් කෙනෙක්ට වචනින් විතරක් නෙමෙයි අපිට පුළුවන් අපේ හැකියාවෙන් අපිට කරන්න පුළුවන් අපේ ශක්තියෙන් දෙයක් කරන්න බලමු. මොකද කටින් ගහන්න පුළුවන් තැනුත් තියෙනවා, අතින් කරන්න ඕන තැනුත් තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ තැන්වලට අපි, ඒ කියන්නේ අපිට Facebook එකෙන්, අපිට online media, අපිට කරන්න පුළුවන් දේවල් සමානව දෙයක් අපිට මේ මිනිස්සු වෙනුවෙන් කරන්න පුළුවන්. මට ඇතුළට යන්න ඕනේ, බයයි. බලමු එහා පැත්තේ යන්න පුළුවන් නම්. නේද? හරි. ඔව්, මේ අපේ හමුදාවේ නාවික හමුදාවේ ඇත්තටම අපි දෙව්වරු කියලා මේ දවස්වල හඳුන්වන්නේ. ඉතින් ඒගොල්ලෝ අපි කවදාකවත් අමතක කරන්න නරකයි. මේ සම්බන්ධව විතරක් නෙමෙයි හැමතිස්සෙම අපි ජීවත් වෙන්නේ. අපි අදටත් මෙහෙම ඉන්නේ ඒගොල්ලෝ නිසා. අපිට පුළුවන් ගෙවල් වල ඉඳලා අපිට ගෙවල් වල ඉඳලා පරිස්සම් වෙන්න කියලා ඒගොල්ලෝ මේ වගේ තමයි ඇත්තටම අපේ ජනතාව අපේ රට වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නේ. මම හිතනවා පුළුවන් තරම් ඉක්මනට අපේ මේ පල්ලිය ආයෙමත් යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා මගේ එක හිතින්. ඔව්, මම හිතන්නේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියෙක් දැන් ඇවිල්ලා ඉන්නේ මේ චර්ච් එකට. ඉතින් මම හිතන්නේ අපි ඒගොල්ල ළඟට ගිහිල්ලා අපි මේලයි කරදර කරන එක හොඳයි කියලා. ඒ වගේම අර මේ දවස්වල ප්‍රචාරයක් යනවා අපේ මේ බෞද්ධ, ඔව් මම බෞද්ධෙක්, මම හොඳ බෞද්ධෙක්. ඒ වුණාට බෞද්ධ අපේ ආගමේ හැටියට බොරු කියන එක හොඳ දෙයක් නෙමෙයි. ඉතින් ඒක නිසා මම හිතනවා ඒ යන ප්‍රචාරය මෙතන ඉන්න අපේ පාද අපිව දැනුවත් කරේ. දැන්ට එහෙම ආධාරයක් එහෙම කිසිම කෙනෙක්ගෙන් ලැබිලා, මොකද්ද රත්නපුර මැණික් කරන කෙනෙක් හරි කවුරු හරි එහෙම ආධාරයක් ලැබිලා නැහැ කියන එක සමහරක් විට එයා වෙන තැනකට යොමු කරාද දන්නේ නැහැ. ඉතින් මම දන්නේ නැහැ එයා පෞද්ගල කියා කවුද කියලා. එයා එහෙම දෙයක් කරා නම් මම හිතනවා මේ චර්ච් එකේ ඉන්න අනිත් ෆාදර්ස්ලා මේ සම්බන්ධව කටයුතු කරන අයව දැනුවත් කරන්න කියලා. මෙතුමාව අදහන, ඒ වගේම එතුමාගේ ආරක්ෂාව හැමදාමත් ඕගලන්ට ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මොකක් හරි බලයක් තියෙනම් අනිවාර්යෙන් මේ කරපු දේවල්, මේ වැරදි දේවල් ඇස්පනා පිට ඒ කරපු වැරදි කරපු අයට පෙන්වන්න කියලා මම අතරම ඉල්ලා හිතෙනවා. ඔව්, ගොඩක් වැඩ තියෙනවා කරන්න. අපි තාම මෙතන තා විතරයි. අපි දැන් යන්න ඕනේ හොස්පිටල් එකට යන්න ඉන්නවා. ඒ වගේම ගමේ මිනිස්සු එක්ක පොඩ්ඩක් කතා බහ කරන්න ඕනේ. මල්ලි අපි යමු එහෙම උනොත්ද? මල්ලි අර අනිත් පාදවත් හම් වෙන්න පුළුවන් නදීකනේ. ඇත්තටම මට ලොකු හිතට සැනසීමක් ආවා. ඒ කියන්නේ මෙතන ඉන්න මේ ෆාදර්ස්ලා ගොඩක් මේ පිළිබඳව කටයුතු කරනවා. ඒකට අපිටත් කිසිම අපි බයෙන් මෙතනට ආවේ. අපිට මේ පිළිබඳ මේ ඇත්ත අදහස් හැමදේම දැක ගන්න පුළුවන් වේද, දැනගන්න පුළුවන් වේද කියලා. ඉතින් අපි හිතුවටත් වඩා මේ ෆාදර්ස්ලාගෙන් අපිට සහාය ගොල්ල ලැබුණා. ඇත්තට මේ ෆාල් තමයි කිව්වේ මොනවා හරි තියෙනවා නම් අපි කැමති ඕගොල්ලන්ට ඒ පිළිබඳව දැනුවත් කරන්න. කැමති නම් අපි කියන දේවල් රෙකෝඩ් කරලා දාන්න ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් මම හිතනවා ඕගොල්ලන්ගෙත් තිබ්බ ප්‍රශ්න ඕගොල්ලෝ හැමදේම දැන් ගොඩක් දේවල් දැනගන්න ඇති. මේ සදුන් අය, ඉතින් මේ සදුන් අය කියන්නේ
ගයිනි බැට්ස් කියන එක්කෙන මේ ෆිල්ඩකට ආව දවස් දා මට හැමදේම උදව් කරපු අයියා කෙනෙක්. ඉතින් අදත් එයා කැලණි කැම්පස් එකේ ඉඳලා එයාගේ තමන් ගොඩක් දේවල් දැනගත්ත එයා මේ ගමේ කෙනෙක්. ඉතින් කැලණි කැම්පස් එකේ ඉඳලා හැමදේම දාලා ආවා. මොනවාද අයියට ඇත්තටම මේ ගමේ මිනිස්සු වෙනුවෙන් තව දෙයක් අපිට කරන්න පුළුවන් නම්? දැන් මම කියනවන්නම්ගේ දැන් මේ මේ වෙලාවේ ඉන්නවා දැන් ගමේ දැන් මේ වෙලේ බෝම්බෙට හවුච්ච ඉන්නයි ෂොක් එකේ ඉන්නවා. එයාලා දැන් මේ අවස්ථාවේ ඇත්තටම ඉන්නේ නිකන් මේ 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 එන ડિප්‍රෙෂන් පිටින්. ඔව්. අනේ එයාලටත් නිකන් කතා බහ කරලා දැන් ඇත්තටම එයාලා නිකන් ජීවිතේ පාවෙලා වගේ තියෙන්නේ. මොකද අවුරුදු 30ක යුද්ධයක් තියෙද්දි මෙහෙම බෝම්බයක් මෙහෙම පිපෙන්නේ නැති. මේක මුදල් වලින් නෙමෙයි. ඒක මුදල් වලින් නෙමෙයි. මේ අලෙක් ඇවිල්ලා කතා බහ කරලා මොකද මේ දැන් මේ සුමානෙක් වෙනවා ඔක්කොම මලගිවල ඉවරයිනේ. ඔක්කොම කට්ටිය ගෙවල් වලට ගිහිල්ලා ඉන්නේ. ඉතින් එයාලට ඇවිල්ලා මේ 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 පොඩ්ඩක් අර රිලැක්ස් කරන එයාලගේ අර ස්ට්‍රෙස් එක නැති ගන්න ඒ ડિප්‍රෙෂන් එක නැති ගන්න මොන හරි දෙයක් කෙරුවනම් ඒක තමයි මේ මේ ඒක මේ මිල කරන්න බෑ. ඔව් ඒක තමයි ඔයා දැක්කේ නේද? මම දකින්නේ ඒක මේ මේ දැන් මේ පැත්තේ සමහර අය ගොඩක් ඉතින් මේ නැතිම බැරිම කට්ටිය නෙමෙයි මෙහින් යමක්කමක් තියෙන මිනිස්සු. යමක්කමක් තියෙනවා. ඉතින් ඒ මිනිස්සුන්ට ඕන ඒක අර ඒ පැත්තේ. ඒ ආත්මිකව මොන හරි ස්පිරිචුවල් පැත්තේ මොන හරි දෙයක් කරන්න පුළුවන් නම් ඒක වටින්. ඒ වගේම මේ නිමන්ති ඇත්තටම මම ඊයේ රෑ කිව්වා මම මෙහෙම දෙයක් කරනවා සම්බන්ධ වෙන කැමතිද කියලා. තියෙන වැඩ කටයුතුත් පැත්තක දාලා යා මාත් එක්ක ආවා. ඉතින් ඇත්තටම යාට ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා මේ වෙලාවේ. ඔව් නිමන්ති ඒ කියන්නේ ඔයාට මොකද්ද මේ අපි මේ දැක්ක දේවල් අපි කතා බහ කරපු දේවල් වශයෙන් ඔයාට මොකද්ද කියන්න තියෙන්නේ? මොකද්ද මෙතන ඇත්ත නැත්ත කියන එක අපි කිව්වොත්? ඔව් බැටි ඇත්තටම අපි මෙතනට ඇවිල්ලා හැම ඇත්තක්ම දැනගත්තා. ගොඩක් කට්ටිය කියන සල්ලි දුන්නා ඒවා මේව කතන්දර. ඇත්තටම අපි දෙන්නා එතකොට මේ අයියා අපි ඔක්කොම ආවේ අපිට මහා අපි මහලුක සල්ලිකාරයෝ නෙමෙයි. නමුත් අපි මානුෂික පැත්තෙන් අපිට යම් දෙයක් කරන්න පුළුවන් නම්, මිනිස්සෙක්ගේ දුක බෙදා ගන්න පුළුවන් නම්, මෙයාත් මම වගේම හොඳම බෞද්ධ අපි දෙන්න ඇත්තටම මේ දේවල් වෙන මේ කටයුතු කරන්න දෙන්නේ. ඉතින් ඒක අපිට මෙතන ආගම් පිළිබඳ කිසිම වෙනසක් නැහැ. ඔව් ඉතින් ඒ දේවල් ටික මොනවද අපෙන් වෙන්න ඕනේ, අපේ ශ්‍රමය අතින් මොනවද අපිට කරන්න පුළුවන්? මොකද අපි මිනිස්සුනේ, අපිට අතපය තියෙනවා, කකුල් හත් දෙක තියෙනවා. ඉතින් මොනවද අපේ පැත්තෙන් වෙන්න පුළුවන් දේ, ශ්‍රමය පැත්තෙන් අපි ඒ දේ මොනවද කියලා බලන්න තමයි ආවේ. ඒ වගේම මොන හරි දෙයක් අපේ අපේ සයිඩ් එකෙන් කරන්න. ඉතින් බැච්චර මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ දේට මාවත් අරගෙන ආවට. මට ඊයේ රෑ වුණත් හදිසියෙන් කෝල් කරලා කිව්වත් මැසේජ් එක දෙන්න. ඔව් ඇත්තටම මේ ඒ සම්බන්ධව ඇත්තටම මේ වෙලාවේ කතා කරන වෙලාවක් නෙමෙයි. මොනවා හරි දෙයක් මම තව පැයක් දෙකක් මේ ඇත්තටම මේ පැත්තේ ඉන්නවා. ඉතින් ඕගලන්ට මොනවා හරි දෙයක් දැනගන්න කරන්න තියෙනවා නම් මට මැසේජ් කරන්න. ඕගල වෙනුවෙන් තමයි මම අද ආවේ. ඒ කියන්නේ ඕගලන්ට දැනගන්න එන්න බැරි නිසා තමයි මම අද ආවේ. ඉතින් මොනවා හරි දෙයක් තියෙනවා නම් මම හිතන්නේ ඇතුළට යන්න දෙනවා නේද? චර්ච් එක ඇතුළට. ඔව් බලමු චර්ච් එක ඇතුළට යන්න දෙනවා මම පුළුවන් නම්. ඔව් මල්ලි ඇතුළට යන්න පුළුවන්ද? ඇතුළට යන්න පුළුවන්ද? සම්බෝ පොඩ්ඩක් හිත අයිය මදි. තමයි කොච්චර මෙතනට ඇවිල්ලා මෙතනට ප්‍රේ කරලා යනවා ඇද්දනේ මට ඉරිගඩු පුදිනවා බටා මට නම් මාරු ඉන්න ගන්න කොච්චර දෙන්නේ නේද කියයි නේද මේ දැත්වල ශක්තිය ලැබෙන්නේ මේ දේවල් මෙහෙම කරනවා අනිවාර්යෙන්ම ඔව් අපි මේ අපේ සහෝදරයන්ට අපේ හදවතින්ම අපි ආශිර්වාද කරන්න ඕනේ මේගොල්ලන්ට ඒ කියන්නේ වැඩි වැඩියෙන් මේ දේවල් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා. මොකද අපි හැමෝටම කරන්න පුළුවන් කතා කරන එක කියෝනේ විතරයි. මේ ටයිල් සරමේ වේවා මොකද ප්‍රශ්නේ? ටයිල් වල ප්‍රශ්නේ අනිත් දැන් මේ ප්‍රශ්නේ නේද කියලා මම කරයි. සල්ල තියන්නේ. දැන් බලන්න කිත් හැටියට මේ එහෙනම් කොමගේ
ටික ඔව් මේ ඉන්නේ. ඇත්තට මං වෙනුවෙන් ආපු මේ හැම දෙනාට මං ස්තුතිවන්ත වෙනවා. ශාමින්ද මල්ලියාගේ යාළුවෝ. ඔව් මේ ගමේ කොල්ලෝ ඇත්තටම මේ වෙලාවේ ඒගොල්ලන්ගේ වැඩ කටයුතු දාලා මං කිව්ව එක වචනෙට දුවගෙන ආවා. බොහොම ස්තුතියි. ගොඩක් පිං. සදුන් අයියා නිමන්ති. මොනවා හරි දෙයක් තව දැනගන්න තියෙනවා නම් මට ඉන්බොක්ස් කරන්න. ඔව් ඕගොල්ලන්ගේ ඇත්තට මං හිතනවා මේ ක්‍රිස්තියානි අය ගොඩක් වටින ඇත්තටම මේක සමා වෙන මම දන්නේ නැහැ මේ මොකද නොදන්න පොඩි දේවල් කියන්න කැමති ඔව් මේ ඉන්නේ අපේ මිහිත දේවියෝ ඇත්තටම මෙතන උනත් ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙන හැටි මම ඇත්තට දැක්කා එහෙනම් දැනට නවතිනවා ආයෙමත් මේ වගේ අවස්ථාවක් හම්බුනොත් මම ලයිව් වීඩියෝ එකක් එන්න මොකද මේක වුණත් මම කරන්න හේතුව මේ ඒ ෆාදර් ඇත්තටම අපිට කිව්වා ඕගලන් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මම කැමතියි වෙනුවෙන් කතා කරන්න කියලා මම බලාපොරොත්තු නැති දෙයක් ඉතින් ඇත්තටම එතුමාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ අපිට මේ අවස්ථාව ලබා දුන්නට එහෙනම් හැමෝටම බුදු සරණයි දෙවි පිහිටයි ජේසු පිහිටයි ගිහිල්ලා එන්න මොනවා හරි දෙයක් තියෙනවා නම් මට ඉන්බොක්ස් කරන්න පුළුවන් හැම විදිහෙම ඕගලෝ වෙනුවෙන් දෙයක් කරන්න මම බලාපොරොත්තු වෙනවා Thank you very much. අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමටද අමතක කරන්න එපා.